is Other Dharana Midday News. ආයිබෝන බෙක්කුසිටිනේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරන දේශීය සන්නාමය අද දිරණ සමගින් මම ලහිරු ජයවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඩ වෙත. උගතුන් හා බුද්ධිමතුන් සමග දූෂණයට විරෝධී ජාතික ව්‍යාපාරයක් ගොඩනගන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. පාලකීන් රටට බොරු කරනවා හිටපු ජනපති කියයි. රැවටිලිකාරී දේශපාලනයෙන් රට මුදා ගැනීමේ පළමු මෙහෙයුම පළාත් පාලන ඡන්ද විමසීමයි. ජවිපේ අවධාරණය කරයි. අන්තාන රක්ෂිතයේ ගින්නකින් අක්කර 100කට හානි. දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 දෙනෙකු මරුට. ප්‍රථම නවදානයේ දේශීය පුවත් වෙතට පෙබරවාරි 10 වෙනිදායින් පසු මෙරට උගතුන් හා බුද්ධිමතුන් සමග දූෂණයට විරෝධී ජාතික ව්‍යාපාරයක් ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගල්කිස ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනරැලියකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධානය කරන තවත් ජනරැලියක් ගල්කිස ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පැවැත්තුනේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මම පෙබරවාරි 10 වෙනිදායින් පසුව පක්ෂභේදයෙන් තොරව මේ රටේ උගතුන් බුද්ධමතින් බහුශ්‍රතයින් මේ රටේ ගෞරවනීය පූජකතුමන්ලා බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් සෑම ඒ සියලු දෙනාටම ආරාධනා කරලා මේ රට ඉස්සරහට යන්න දේශපාලන පක්ෂභේදයෙන් තොරව දූෂණයට විරෝධව ජාතික ව්‍යාපාරයක් මම මේ රටේ සංවිධානය කරනවා. මේ රට ගොඩගන්නේ එහෙම නැතුව බෑදෙමව්පියනි දරුවනේ. හොරු හරිම ප්‍රබලයි. හොරු හරිම සංවිධානාත්මකයි. හොරු හරිම සමගි. කිසි ભેදයක් නැහැ. මම දන්නවා මම කරන්නේ සෙල්ලමක් නෙවෙයි කියලා. මං ඒක පැහැදිලිව දන්නවා. මාත් එක්ක සිගරට් කම්පැනි තරහයි. මාත් එක්ක ඖෂධ කම්පැනි තරහයි. මත්ද්‍රව්‍ය ජාවාරණකාරයෝ තරහයි. මාත් එක්ක දූෂිත දේශපාලඥයෝ තරහයි. පක්ෂ ભેදයක් නැතුව. නමුත් මම ජනතාව කෙරෙහි විශ්වාසය තබනවා. අවංක දේශපාලන ව්‍යාපාරයක් එක්ක රට ගොඩනගන්න. තමුන්නාන්සලා අපි සියලු දෙනාම බණ්ඩාරනායක මැතිණියගේ කඳුලෙන් තෙච්චෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. බණ්ඩාරනායක මහතුමාගේ ලේයින් පෝෂණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙබරවාරි 10 වෙනිදා ජයග්‍රහණය කළා. හොඳ නගර සභාවක් හොඳ ප්‍රාදේශීය සභාවක් එක්ක හොඳ රටක් හදන්න අප සියලු දෙනාම එක්ව කටයුතු කරමු. තරුණයින්ට රැකියා ලබා දී ගමට සංවර්ධනය අත්කර දීමට නම් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. මොනරාගල පැවති රැලියකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙනමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ මොනරාගල පොළ භූමියේදී පැවැතුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයක් කරනවත් එක්කම අපි ඊළඟට පළාත් සභා ටික දානවා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ අන්තිම වෙද්දී එක්සත් ජාතික පක්ෂයෙන් අපේ නායකයා ජනාධිපති අපේක්ෂකවරයා විදිහට අපි දානවා කියන එක තමුන්නාසලට කියන්න ඕනේ මිත්‍රෝ. දැන් ඇති අපි මෙච්චර ගල් මේ ගිය ගමන ඇති මම නම් කියන්නේ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයෙන්ම අපේම ආණ්ඩුවක් අපේම ජනාධිපතිවරයෙක් පත් කරලා තමුන්නාසලට මීට වැඩිය ශක්තිමත් ආණ්ඩුවක් කරතේ වැඩ කරලා දෙන කාලය උදා වෙනවා කියන එක තමුන්නාසලට කියන්න ඕනේ මිත්‍රෝන්. ඌව වෙල්ලස්ස කර්මාන්තකරණය යෝජනා කළා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා තමන්ගේ ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න. අවුරුදු 20ක් සන්ධානට දුන්නා. මොකුත් උනේ නැහැ. හිතනවා දැන් දීලා මොකක් හරි කරගන්න පුළුවන් කියලා. ආණ්ඩු බලයක් නැති කාලේ. පොට්ටුවට බලවන්ද කරන්න කෑ ගැහුවට බලේ ඉඳන් ජනාධිපති ඉඳන් කරන්න බැරි වුණා. දැන් කොහොමද පොට්ටුව කරන්නේ? ඉතින් මේ අවස්ථාව අපතේ යවනවද? නැත්තම් මේ තරුණයන් අනාගතයක් ඇති කරගන්නවද? තමන්ට
කඩසාප්පුවක් දාන්න පුළුවන් අවස්ථාවක් නැති කරගන්නවද? අන්න ඒක තියා හිතා ගන්න. මෙන්න chance එක තියෙනවා. ස්විප් එක ආපහු එන්නේ නැහැ. මේ සැරේ අරගන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභාවට බලය ආරම්භ දෙන්න. ඒ වැඩ කටයුතු කරනවා. අපි මෙතෙන්ට අත ගහලා තියෙනවා. ඒක කළා දෙන්නම්. එක්සත් ජාතික පක්ෂයට බාර දෙන්න කර්මාන්තකරණයෙන් අනාගතයක් මෙහාට ලැබලා දෙනවා. රබර් වගාව දිනු කළා අනාගතයක් ලැබලා දෙනවා. රැව් ටික හරලා ජලය ලැබලා කෘෂි කර්මාන්තය දිනු කරනවා. එහෙනම් අලියලගෙන් කදලි ගහන්න පෙබ්‍රවාරි 10 වෙනිදා වෙල්ලස්සේ කර්මාන්තකරණය ආරම්භ කළා. බ්‍රවුන් විග්ගේ විනාශය අපි ඉවර කළා දාමු කියලා ප්‍රකාශ පාලකීන් ජනතාවට බොරු කියමින් ජනතාව මුලාවට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ ගම්පොළ පැවති හමුවකට එක්වමින්. ගම්පොළ ශ්‍රී ලංකා පොදුෂණ ක්‍රමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකින් දිරිමත් කිරීම වෙනුවෙන් මෙම හමුව ඊයේ ගම්පොළදී පැවතුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ අද තියෙන තත්ත්වය රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා ගහලා මේ කට්ටිය හෙමින් ගහනවා ජනාධිපතිට. එයාට මේක තේරෙන්නේ නැහැ. එයා හිතනවා යාව ආරක්ෂාව සඳහා යාට ආරක්ෂා කිරීමට මේවා කිව්වා. අද වෛරයකින් කතා කරනවා. මොකද මම දන්නවා වෛරයයි ප්‍රශ්න විසඳගන්න බෑ. මේ හැම සිද්ධියක් ණය බර කියනවා ණය අගමැතිවරයා ඇවිල්ලා කියනවා ණයයි 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 ණයයි. අපිට හරි බරක් කියලා දුන්නා මම. මයින්ද හැබැයි මම ගත්තා වගේ නෑ සමානව ඊටත් වැඩි නෑ. අද වෙනකොට මේ කට්ටිය අරගෙන මහබැංකුව මංකොල්ල කාලා ඒක කෝටි ගාණකට විදලා කොමිෂමක් පත් කරලා ඒ කොමිෂමේ වාර්තාවල ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකේ මට පේන්නේ මේ මේකේ පිටු අඩුයි. චෝදනා ඉදිරිපත් වෙච්ච ඒවා නෑ. අමූලික බොරු කියන කට ඇරියොත් බොරු මේ ළඟදී මම අහගෙන හිටියා. දෙන්නම එක දෙන්න තරගෙට බොරු කියන්නේ නෑ. අපි චිබහන අර කාර්යය ඇද්දගෙන ගාකම් මම ඉවත් වෙන්නේ. බංගොල්ලකාරී දේශපාලකයාගෙන් හා රැවටිලිකාරී දේශපාලනයෙන් රට මුදා ගැනීමේ පළමු මෙහෙයුම ලෙස මෙවර පළාත් පාලන ඡන්ද විමසීම යොදාගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 2018 පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කර ගනිමින් වෙනසක ඇරඹුම සංවිධානය විසින් පවත්වනු ලැබූ ජාතික විද්වත් කතිකාවට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ගමේ බලය දිය යුත්තේ කාටද මැයින් වෙනස කැරඹුම සංවිධාන කළ ජාතික විද්වත් කතිකාව මහරගම තරුණ සේවා සභාවේදී ඊයේ පැවැත්වුණා. ඒ විද්වතුන් වෘත්තිකයෙන් ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සුනද මේ ගමේ බලය දිය යුත්තේ කාටද කියන ප්‍රශ්නේ දැන් අපි සුනිලටත් යොමු කරනවා. ගමේ බලය විතරක් නෙමෙයි මම කියන්නේ ගමේ බලය නෙමෙයි මුළු රටේම බලය ජයගිට අරන් දෙන්න. ඔය රාජ්‍ය සභාව කියන එක තමයි හොරකම් කරන මොන්ටිසූරි එක ABC උගන්වන්නේ එතන. මට හැමදේම දිනනවා. මට දරුවෙක්ව ඉස්කෝලේට දාගන්න එක පැයක්වත් මගේ නෝන හිටියේ නෑ පොලිවේ. කොළඹ ප්‍රභු පැලන්තියරයි මම මේ කතා කරන්නේ. මාත් එක්ක ඉස්කෝලේ ගිය කොළඹ ඉස්කෝලේ ගිය ළමයින්ටයි හොඳ බිස්නස් ව්‍යාපාරිකයන්ටයි මම මේ කතා කරන්නේ. මුළු රටේම වීදිලා පැතිරලා ඉන්න. Tamanට තියෙන නිසා ඡන්දය දෙන්න බාරුත් ඒගොල්ලන්. මේ ඡන්දය ජයවිර ලබා දීලා මුණ්ඩ පාඩමක් උගන්වන්න. මොකද මගේ වචනෙන් කියනහට මේ ළඟදී ආපු ඩ්‍රාමා එකක් තියුණා. බල්ලොත් එක්ක බෑ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙහි ආරාධිත දේශනය සිදු කරනු ලැබුවා. අපි තමුන්වහන්සේලා නොහිතන ධනයක් මේගොල්ලෝ නැති කරනවා. 2008 එයා ලංකා ආයතනය පවරගත්තා. පෞද්ගලික හේතුවක් මත ආර්ථික ප්‍රතිපත්තියක් මත නොවේ. 2008 ඉඳන් 2014 අවුරුදු 9ට පාඩුව කෝටි 12500යි. ඒ වසර කීපය ඇතුළතම අපේ රටේ පොදු ප්‍රමාණ සේවය CTB එකට වෙන් කරලා තිබෙන්නේ කෝටි 500යි. හෙජින් ගිවිසුම නිසා හානි වී තිබෙනවා කෝටි 120ක්. පාඩු වී තිබෙනවා තෙල් සංස්ථාව. බැඳුම් කර කොමිසම හමුවේ තොරතුරු අනාවරණය වී තිබෙනවා මාස 5ක් ඇතුළත බැඳුම් කර ගනුදෙනු විලදී. රජයට සිදු වූ පාඩුව කෝටි 1100යි. සූර්යවැය ප්‍රාදේශීය සභාවේ අවුරුද්දක ආදායම 130යි. එයින් සේවකර සතක අරමුදලට ඇති වී තිබෙන පාඩුව
කෝටි 850යි. එනිසා මේ මංකොල්ලකාරී දේශපාලකයන් රැවටිලිකාරී දේශපාලනි මේ රට මුදවා ගැනීම මෙහෙයුමක් අපට දියත් කරන්න තිබෙනවා. ඒ මෙහෙයුමේ එක අවස්ථාවක් ලෙස තමයි අප මෙම පළාත් පාලන මැතිවරණයේ දිගු කාලීන අරමුණක් ලෙස සලකනවා. ජනවාරි 8 වෙනිදා සිදු වූ වෙනස වෙනස් කිරීම සඳහා පෙබරවාරි 10 වෙනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා එක්වන්නයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. බියගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. වරායවල් විකුණලා ඉවරයි, මත්තල විකුණලා ඉවරයි, ජාතික සම්පත් විකුණලා ඉවරයි. අපි ඔක්කොම හිරේ දානවා විතරක් නෙවෙයි අපහාස කරනවා. වෛරෙන් ක්‍රෝධයෙන් කට ඇරියොත් කතා කරන්නේ. හැබැයි රටට ඔබට ලැබිච්ච දේ මොකද්ද? අපි විතරක් කියනවා නෙවෙයි දැන් ඒ ලොක්කත් කියනවා. අවුරුදු නම් මට වැරදුනා ආර්ථිකය. මම අතට ගන්නවා. එකපාරක් වෙනස කරන්න ගිහිල්ලා ඔබ ඉගෙන ගත්තානේ. ආයිත් වෙනසක් කරොත් ඉතින් තුන්වැනි වෙල වෙනසක් කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ කාන්තා මේ කරපු වෙනස නතර කරලා නැවත මහින්ද යුගයක් ඉදි කරන්න දහවෙන් දඩ පොට්ටුවට ඡන්ද දෙන්න කියලා ඉල්ලීම කරමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්වුවහොත් රට විනාශ වන බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අර පොහොට්ටුවෙම් මැරෙන්න හදනවා, කුණු වෙන්න හදනවා, උන්ට මේක දරා ගන්න බෑ. තිබුණ ජොලිය නැති වෙලා කකුලේ සෙරෙප්පු දාගන්න නැතුව දේශපාලනයට ආපුවෙම් මේ ප්‍රදේශයේ ප්‍රබලව ඉන්න. ඒ වගේ දේශපාලනයට ඇවිල්ලා තමුන්නාසලාගේ සියලු දේ හුරා කාලා, රජයේ දේපළ හුරා කාලා අල්ලස් අරගෙන හැම දෙයින්ම ජනතාවට විරෝධී වැඩ කරලා ඔය ප්‍රබලව කියන එවුන් සුයිසයිල් මන්දිරවල ජීවත් වෙන. අපි මේක වෙනස් කරන්න ඕන. අපි දකින පොහොට්ටුව මේ කාලේ නැවතත් පිපෙන්න දගලනවා. ඒක කිඩාරම් පොහොට්ටුවක් විපුණත් මුළු රටම ගණගහයි. සාටකේ සාපය නැවතත් තමුන්නාසලාගේ ජීවිත පාලනය කරන්න ඉඩ දෙන්න එපා. දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නය බැඳුම් කරපස්. මේකම තමයි කන්දොස් කිරියාව. මේ සල්ලි රටෙන් පිටට ගියේ නැහැ. අනිත් එක මේ ගිනි කන්දක් පිපුරුවා නෙමෙයි. මේ බැඳුම් කරේ දැන් මුන් උදේ පාන්දර බදිනවා. දවල්ට බේකින් නිවුස් හස්සෙත් මලවනවා. උදේට පිරිත් හස්සෙත් බදිනවා. රැට ටෙලිග්‍රාම් එකක් දැම්මත් ඒක හස්සෙත් දාගෙන ටෙම්පරාදු කරනවා. පොහොට්ටුවේ උන්ට පොඩ්ඩක් වැටහෙන්න මම මේක කියන්න ඕනේ. පොහොට්ටුවේ ඉන්නවා කියන්නේ ඔක්කොම හොරු නෙමෙයි. පොහොට්ටුවේ ඉන්න රැවටිච්ච ජනතාව. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන අදියරේ දෙවන දිනය අද ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අදත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව හිමිවනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර පසුගිය 22 දින ක්‍රියාත්මක වූ අතර එහිදී මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරුණා. සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක හමුදා කඳවුරු හා වෙනත් ආයතනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ඊයේ සහ අද සිදු කෙරුණා. මේ අතර පළාත් පාලන ඡන්දය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක අමාත්‍යවරයෙකු විසින් වතුකම්කරුවන්ට මත්පැන් බෙදාහැරීමේ උත්සාහයක නිරත වන බවට ලංකා කම්කරු කොංග්‍රසයේ චෝදනා කරනවා. බංගරොත් දේශපාලන කරන කට්ටිය දැන් ඒගොල්ලන් දෙනටම ක්‍රියාත්මක කරලා තියෙනවා පළවෙනිදා ඉඳලා. එම බාරකටම ටෝකන් දීලා ටෝකන් අර බෝතල් සප්ලයි කරන්න. මේ සම්බන්ධයෙන් මම මහින්ද දේශප්‍රිය සභාපතිතුම මෙතිවරණ කොමසාරිස් කාර්යාලය අම්බෙලා පැමිණිලි කරලා තිනවා. අපිට ඡන්ද කොමසාරිස්තුමා මහින්ද දේශප්‍රිය පොරොන්දු වෙලා තිනවා නෝර්ලේ දිස්ත්‍රික් තියෙන එම බාරකටම ඡන්ද කොමසාරිස් කාර්යාලය ඉඳලා එක්කෙනෙක් දානවා කියලා පළවෙනිදා ඉඳලා ඡන්ද ඉවර වෙනකම්. මේ අතර මෙවර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණින් තරඟවදින හැටන් ආගරපතන ප්‍රදේශයේ අපේක්ෂකයෙකුගේ නිවසක ඊයේ රාත්‍රී ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති අතර නිවසට දැඩි අලාභ හානි සිදුව තිබුණා. මට මේක සැකමුත් තියෙනවා. මට කවුරුත් පවා දෙන්න බෑ. නීතියට බාර දුන්නා නම් මේක හොයයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. ඌව පළාත් සභා පරිශ්‍රයේදී ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. එම සිද්ධියට අදාළ පුද්ගලයින් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධියෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරුන් දෙදෙනා මේ වන විටත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඌව පළාත් සභාවේ සැසිවාරයක් ඊයේ පෙරවරු 10ට රැස්වීමට නියමිතව තිබූ අතර ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වූ සෙන්දිල් තොණ්ඩමන් මහතා පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් රැසක් ඊයේ පෙරවරුවේ පළාත් සභා පරිශ්‍රයට රැස්ව සිටියා.
මේ අතර පසුගිය දෙසැම්බර් මාස 24 වනදා එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ ආරුමුගන් ගණේෂ මූර්ති මහතා හා එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි හේරත් මහතා මෙන්ම විපක්ෂ නායකවරයා එකම රථයකින් පළාත් සභාවට පැමිණියා. එවන විටත් පළාත් සභා භූමියේ රැඳි සිටි සෙන්තිල් තොණ්ඩමන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් ආරුමුගම් ගණේෂ මූර්ති මහතාට හා උපාලි හේරත් යන මන්ත්‍රීවරුන්ට රථය තුළ සිටියදීම පහර දීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. පහර කැමට ලක් වූ මන්ත්‍රීවරුන් අනතුරුව පළාත් සභා පරිසරයෙන් පිටව ගියා. පසුව පළාත් සභාව වෙත පැමිණි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ඌව පළාත් මහඇමති චාමර සම්පත් දසනායක මහතා අතර සංවාදයක් ඇති වුණා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඌව පළාත් සභාවේ ඊයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍ය දිලාන් පෙරේරා මහතා ඊයේ ස්ථාන දෙකකදී අදහස් ප්‍රකාශ කළා. පළාත් සභාවට ආපු පිංගුත්තරේ මේ විදියට හැසිරෙනවා නම් මගේ ඇමතිකම කඩින්, මට ඇමතිකම අවශ්‍ය නැහැ. මූ වලවන්න 100 ගානට අපි බෑලා පාරට මේකට සරන් කරන්න ඕනේ මගේ අම්මේ තාත්තේ. දැම්මුන්ගේ වේදිකාවේ තියෙන්නේ තමට බලය රටද නිදහසට දෙන්න කියලා නමු නිදහස. පළාත් සභාවක් ඇතුළට යන්නත් නැහැ මුන්ට ගහනවා මිනිසුන්ට. දැන් හරින් ප්‍රනාන්දුල හරියට ඉන්නේ භූමිතෙල් ගහපු ගැරන්ඩියව. පරාජය විස ගන්න බෑ. පළාත් සභාවට ගිහිල්ලා කම්කරුවන්ට ගහන්න ඕනේ නැහැ. තමන්ට දුන්නු ඡන්ද ලක්ෂ 290 වැඩ කරලා තිබ්බන. නටන්න බැරි මිදියට පොළව ඇදයි. අපි නම් ඇද පොළවේ තටනෝ. දැන් සිවුදස විශේෂාංගය. පෙරදිනේ හන්තාන මහකන්ද බැවුම් රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් අකර 100ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රක්ෂිතයේ ආසන්නයේ පවත්වාගෙන යනු ලැබූ පුද්ගලික වෙඩි බෙහෙත් ගබඩාවේ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කළුතර වෙළඳ සංකීර්ණයක පළමු මහලේ ආරක්ෂක සේවයේ නිරතව සිටි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ අබිරහස් ලෙස මියගොස් තිබෙනවා. කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලෙක් මෙලෙස මියගොස් ඇති අතර මේ ඝාතනයක් දැනසවීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මාස 1 පමණ වයසැති කුඩා බිනිඳියකගේ මලසිරුරක් ලග්ගල මාහේ ප්‍රදේශයේ අතරමං ආරෝ රක්ෂිතයේ වළදමා තිබේදී ඊයේ පස්වරුවේ ගොඩගැනුණා. ගෙවල් බිඳ සොරකම් කිරීමේ චෝදනාවකට දඬුවම් නියමව සිටි 119 හැවිරිදි සැමියා අධිකරණයේ මගහරමින් වනගත ප්‍රදේශයේ තමන් සමග වාසය කළ බවත් දරුවා හඬන ශබ්දයට පොලිසියෙන් පැමිණීවේයි සිතා තම උකුලේ සිටි බිලිඳියට පහර දී හුස්ම හිර කර මරා දැමූ බවත් මියගිය දියණියගේ 17 හැවිරිදි මව විසින් පසුගියදා පොලිසියට අනාවරණය කර තිබුණා. සැකකාර 19 හැවිරිදි පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. කුඩා දරුවෙකු ළඟ තබා ගනිමින් පොලිසිය නොමග යවා කේරළගංචා අලෙවියේ නිරත වූ කාන්තාවක් ඌව පරණගම පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත දින කිහිපයක සිට සිදු කළ මෙහෙයුමකින් අනතුරුව අදාළ සැකකාරිය අත්අඩංගුවටගෙන ඇති අතර එම අවස්ථාවේ ඇය සතුව තිබී රුපියල් 50,000ක් වටිනා කේරළගංචා තොගයක් පොලිස් බහරයට ගැනුණා. අවධානය විදෙස් පුවතක් විතර. දකුණු කොරියාවේ රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයන් 41 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් තවත් පුද්ගලයන් 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. දකුණු කොරියාවේ මයන් නගරයේ පිහිටි රෝහලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. රෝහලේ හදිසි අවස්ථා සඳහා භාවිත කෙරෙන කුටියක ගින්න හටගෙන ඇති බව සඳහන්. ගින්න හටගන්නා අවස්ථාවේ ගොඩනැගිල්ල තුල සහ අසල හෙද නිවස තුල රෝගීන් 200 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් අතරින් බොහෝ දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකි වී තිබුණා. අවධානයේ ක්‍රීඩා පොතක් විතර. ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මාන උළෙල ඊ ආති උත්කර්ෂවත් අඳමින් පැවැත්තුණා. එකොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී 2017 වසරේ පාසල් රග්බි පිටියේ දක්ෂතා දක්වූ ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් වලට මෙම සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමුණා. එහිදී වසරේ දක්ෂතම රග්බි ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ චමොද් පීරිස්. වසරේ ජනප්‍රියතම රග්බි ක්‍රීඩකයා ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආබිට් කාද සම්මාන හිමිකරගත් අතර වසරේ ජනප්‍රියතම පාසල් රග්බි කණ්ඩායම ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය රග්බි කණ්ඩායම සම්මාන හිමිකරගත්තා. 2017 වසරේ ලීග් රග්බි තරගාවලියේ අනුශූරතාව හිමිකරගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයයි. කොළඹ රාජකීය විද්‍යාලය 2017 වසරේ ලීග් රග්බි ශූරයින් ලෙස සම්මාන හිමිකරගත්තා.
අද දින මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙන වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ මෙබඩ පිළි. අද දරණ 24/7. This is Adaderna 24/7.